ඇත්තටම ඉතින් මට ක්ලබ් එකේ සෙල්ලම් කරන්න හම්බුණා පෞගිය කාලෙම ඉතින් සහ ප්‍රොවින්ෂියල් තරඟාවලි නොයෙකුත් තරඟාවලි තිබ්බා ඉතින් මම හැම වෙලාවෙම බිලීව් කරන්නේ හાર્ඩ් වර්ක් කියන එක ඉතින් මම හිතන්නේ මම ගොඩක් හાર્ඩ් වර්ක් කරා අධිකටම ඉතින් මම හිතනවා ඒ හાર્ඩ් වර්ක් වල ප්‍රතිඵලය හම්බුණා කියලා ඇත්තටම කියන්නේ හිතේ කොනකවත් තිබ්බේ නැහැ තරඟාවලි වීරයා වෙන්න මගේ ටාගට් එක තිබ්බා පළවෙනි පස් දෙනා අතරේ රන්ස් වලින් ඉවර කරන්න මේ ටුර්නමන්ට් එකට එද්දි නමුත් මම එද්දි මුලින්ම මට පළවෙනි තරඟ 3-4 ක්‍රීඩා කරන්නේ නැහැ කියලා මට කලින්ම කියලා තිබ්බ නමුත් මට වාසනාවකට මට දෙවෙනි තරඟේ ඉඳන් ක්‍රීඩා කරන්න අවස්ථාව හම්බුණා සහ මම හිතනවා මට හම්බුණ අවස්ථාවෙන් මම ප්‍රයෝජන ලබා ගත්තා කියලා. ඔය ඇත්තටම මේ ස්ටේජ් එකේ ඇත්තටම ප්‍රෙෂර් එක තියෙන වෙලාවේ පර්ෆෝම් කරන්න මට හම්බුණ එක ගැන මම සතුටු වෙනවා. මොකද මම හිතනවා ඒ තැනට යද්දී මේ වගේ ස්ටේජ් එක හොඳට කරලා යන එක මට වාසිදායක වෙයි කියලා. මොකද මීට වඩා හොඳ බෝලිං ඇටැක් අනිවාර්යෙන් හම්බෙන්නේ උඩ ලෙවල් එකේ ගහද්දී. ඉතින් මම හිතනවා මෙතනින් ගන්න මේ ස්ටාර්ට්ස් වැදගත් වෙයි කියලා. ඇතරම සතුරු ඉතින් අර මම ඉස්සෙල්ලා කිව්වාගේ මැජික් එකක් නැහැ මෙතන මම හැම වෙලාවෙම විශ්වාස කරන්නේ මගේ හાર્ඩ් වර්ක් එක සහ මම හැම වෙලාවෙම මාව බැක් කරනවා. ඒ කියන්නේ උදාහරණයකට මම බෝලයක් දෙයක් මැද හිර වුණා කියලා මම පැනික් වෙන්නේ නැහැ. මොකද මම දන්නවා ඒක මට ඒක කැච් අප් කරන්න පුළුවන් කියලා ගේම් එකේ ඕන වෙලාවක. ඉතින් මම හැම වෙලාවෙම මාව බැක් කරන හින්දා මම හිතනවා මට ඒ දේ කරගන්න පුළුවන් වුණා. ඔව් ඇත්තටම මේකට එන්න කලින් ප්‍රැක්ටිස් මැච් එකක් ගැහුවා අපි NCC එකේ. ඉතින් මම ඒකෙදිත් ලකුණු 50ක් ලබාගෙන කියන්නේ මම යම් කිසි දෙයක් පෙන්වුවා මට ක්‍රීඩා කරන්න මට අවස්ථාව හම්බුනොත් මම ක්‍රීඩා කරන්න සූදානම් කියලා. නමුත් අර කිව්වා වගේ ඇත්තටම අපි දන්නා ගුරු බාස් කියන්නේ මේ කණ්ඩායම කියන්නේ කාලයක් තිස්සේ රන් කරගෙන යන ප්ලේයර් කෙනෙක්. ඉතින් මම එයාටත් තෑන්ක් කරන්න ඕනේ. එයාගේ ඇඟිල්ල මේ වුණ වෙලාවෙ එයා මම කීප් කරපු විදිය දැකලා එයා මාව බැක් කරා හැම වෙලාවෙම. මට යා ග්ලව්ස් දෙක දීලා මට යා කිව්වා ඔයා කරගෙන යන දේ කරගෙන යන්න. මොකද මට ග්ලව්ස් දෙක ආපු ගමන් මේ මැචේ මෑන් ඔෆ් ද මැච් උතුණා. ඉතින් යා කිව්වේ ආපු මොමන්ටම් එක දිගටම කරගෙන යන්න කියලා. ඉතින් මම යාටත් තෑන්ක් කරන්න ඕනේ යාගේ ඒ සැක්‍රිෆයිස් එක ගැන. එයාට මම හිතන්නේ කීප් කරන්න පුළුණුත් වෙලා තියෙද්දිත් එයා මට යාගේ ඒ ජොබ් එක මට යා බාර දීලා තිබ්බා. ඉතින් මම ඇත්තටම ස්තුති කරන්න ඕනේ යාටත්. ඔව් ඇත්තටම මතක් කරන්න ඕනේ මම ගොඩාක් යාට ස්තුති කරන්න ඕනේ. මොකද මම LPL කලින් වාර දෙකේම මම ඩ්‍රාෆ්ට් එකෙන් පික් වුණ කෙනෙක් නෙමෙයි. ඉතින් මම හැම වෙලාවෙම ඩ්‍රාෆ්ට් එකෙන් පස්සේ තමයි මොකක් හරි රිප්ලේස්මන්ට් එකකට තමයි මම හැම වෙලාවෙම ආවේ. ඉතින් ඇවිල්ලත් මම තරඟ දෙකයි මුළු LPL වලටම ක්‍රීඩා කරේ. එක තරඟයක 0, එක තරඟයක ලකුණු 2. ඉතින් කිසිම එක්ස්පීරියන්ස් එකක් තිබ්බේ නැහැ LPL වගේ තැනක. මොකද මම කොහෙවත් LPL ක්‍රීඩා කරලා තිබ්බේ නැහැ. ඩ්‍රාෆ්ට් එකෙන් මම පික් කළා. ඉතින් මම කණ්ඩායයට ගොඩක් ස්තුති කරන්න ඕනේ සහ සජිත් පතිරණට මාව ට්‍රස්ට් කරලා පහුගිය කාලේ මම පර්ෆෝම් කරපු විදිය ඒගොල්ලෝ බලන් හිටියා. ඉතින් ඒගොල්ලෝ හැම වෙලාවෙම මාව බැක් කරනවා. ඉතින් ඒගොල්ලෝ මට කලින්ම කිව්වා මේක වට ඔපෝචුනිටි එක අපි ලබා දෙනවා කියලා. ඉතින් මම ගොඩක් යාට ස්තුති කරන්න ඕනේ. මොකද මම LPL වල ඩ්‍රාෆ්ට් වලින් පික්කුන් නැති කෙනෙක්. ඉතින් ගොඩක් අය උදව් කරා. ඉතින් ක්ලබ් එකේ ඉඳන් පටන් ගත්තම සචිත් පතිරණ සහ නිශාන්ත හෙන්නායක කියලා කෝච් බැටින් කෝච් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ගේ පුහුණුකාරීත්වය යටතේ බෝඩ් එකේ අපේ කෝචස් ලගේ කණ්ඩායම විශේෂයෙන් සහ බෝඩ් එකේ පුහුණු කරන හැමෝම වගේ ධම්මික සුදර්ශන ඒ කෝචස් ලා ගොඩක් කට්ටිය නම් වලින් කියන්න අමාරුයි. හැමෝම වගේ උදව් කරා. විශේෂයෙන් මතක් කරන්න මගේ තාත්තා සහ මගේ බිරිඳ. මම අතාරින්න හිටියේ වෙලාවල් වල මාව ගොඩක් බැක් කරා. මම කරන්න කරපු දේවල් මට මතක් කරලා හැම වෙලාවෙම මාව දිරිගන්නවා. ඉතින් මම මේ හැම කට්ටියටම ස්තුති කරනවා.